ජීවිතේ සමහර දේවල් තියෙනවා අහම්බෙන් මිනිසුන්ට ලැබුණාම ඒක මිනිසුන්ට දරන්න බැරි වෙන දේවල් තියෙනවා. සමහර මිනිසුන්ට ස්විප් එකක් ඇදුනාම නැත්නම් ලොතරැයි පළවෙනි ටැග් එක ඇදුනාම උන් හිට දැන් අමතක වෙලා ගිහිල්ලා අන්තිමට තිබ්බ සියලුම දේවල් නැති වෙච්ච අවස්ථා ලෝකෙමට. මිනිසාදෝ සමහරලාට කියනවා මහන්සි උපයන්නේ නැති මුදලක කිසි වටිනාකමක් නැහැ කියලා. පරණ ගියමනක තියෙනවා. මුදල් ස්වාමියා බවට පත්වන්නේ කෙසේද නැත්නම් මුදලේ ස්වාමියා බවට පත්වනද ස්වාමියා මේ තමන් මේ මුදලේ ස්වාමියා බවට පත්වනවාද එහෙම නැත්නම් ස්වාමියා මේ මුදල පරිහරණය කරනවාද කියන දේ පිළිබඳ ගැටලු ඇති වෙන්නේ ඔන්නෝම කාරණාවල්දී. දැන් අන්දරේ කියන්නේ ගමක හිටපු මිනිස්සෙක්. ඒ මිනිසා ඒසර කාලේ ගම්බල සමහරට අදරත් සමහර පළාත්වල ඇති නිසි පරිදි වැසිකිලි පහසුකම් ගෙවල් වල නැහැ. ඉතින් යන්නේ පොඩ්ඩක් එලිබහින්නට යන්නේ ඔය කොහේ හරි කෙළවරකට. මෙන්න මේව ගියා අන්දරේට අහම්බෙන් මැණික් ගලක් හම්බ වෙනවා. මේ මැණික් ගල හම් වීම ජීවිතේම වෙනස් කරන සිදුවීමක් වෙනවා. ගැමයන් හැටියට ඉඳලා නගරයට ඇවිල්ලා නාගරිකකරණය වන්නට ගිහිල්ලා සිදුවන්නා වූ විපත විකට චිත්‍රපටයක් හැටියට සිනමාවට නැගුණා. මේ චිත්‍රපටය කොළඹ සන්නිය. එයට පෙර කළුදියදහර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු මණික් සාන්දරසාග්‍ර ඔහුගේ දෙවැනි නිර්මාණය හැටියට තමයි මේ චිත්‍රපටය සිනමාවට ගෙනාවේ. කොමුණත් මේ චිත්‍රපටය පිළිබඳ බරපතල විවේචනයක් තිබෙනවා. මිනිසුන්ගේ ගැමියන් නාගරිකකරණය වුණාට පස්සේ සිදු වෙන දේවල් පිළිබඳ උපහාසයෙන් බැලුවා නොව අපහාසයෙන් බැලුවාය කියන කාරණාව සම්බන්ධයෙන්. එහෙදි ඇතරම මණික් සන්දරසාගර වැරදිකාරුවෙක් කියන හැටියට හම්බඩු ගැසීම වරදක් නැහැ. නැතහොත් කොළඹ එක පැලැන්දියක් විසින් අනි පහළ ගැමි පැලැන්දිය පහළ මට්ටමින් දාලා සැලකීම එක්තරා ආකාරයකට සිදුවන දෙයක්. දැන් එක වකවානුවක සිංහල නාට්‍යයක් බැලීම ගෙදර මේ සේවකයන්ගේ වැඩක් හැටියට තමයි සමහරු සැලකුවේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් එදුවන්ගේ ජීවිත කතාව ලියපු පින් ඇති සරසව පරමක් දෙන්නේ කෘතියත් එහෙම ඒ ගැන හොඳට අපූර්ව විග්‍රහයක යෙදෙනවා. අපූර්ව අවස්ථාවක් කියනවා. ඒක ඉහටවතත් අර ආයාපු චෝඩුව යෙදීමෙන් පවා සිනමාවේදී සැලකුවේ මෙන්න මේ කාරණාව. අනික එක ඉංග්‍රීසි පැලන්තයට හුරු වෙච්ච මේ නව ධනේශ්වරය ගම්වල හිටපු ඉහළම ප්‍රභු සිංහල නාම වූ අප්පුහාමි සහ මැණිකා ගෙදර සේවක සේවිකාවන්ට යෙදවීමෙන් කළේත් මෙන මේ අපහාසයම කොටසක්. ඉතින් කොයි හැටි වෙදත් මේ කොළඹ සන්නිය චිත්‍රපටයේ තිබෙන්නේ මේ අහම්බෙන් ලැබුණු මැණිකක් නිසා මේ මැණිකාගෙන අප්පුහාමි ඔහුගේ පවුලේ සමාජිකයන් සමග කොළඹට පැමිණෙනවා. කොළඹට පැමිණීමේ ප්‍රතිඵලය වෙන්නේ ඔවුන් කොළඹ නාගරිකකරණය වැළඳ ගැනීම. හැබැයි මේ නාගරිකකරණය පසුපසු තිබෙන ඛේදවාචකයට වඩා සිනමාකරු ගන්නේ ඔවුන් පිළිබඳ අපහාසාත්මක දැක්මක්. කෙසේ වෙතත් මේ චිත්‍රපටයට තේමා වන තේමාව හොඳ විකට චිත්‍රපටයකට වැදගත් කතාපුවතක්. මේ චිත්‍රපටයේ තිබෙන්නේ මේ යන මනුෂ්‍යයට මැණික හම්බෙලා ඔහු කොළඹ එනවා. කොළඹ එන්නේ දැවැන්ත මන්දිරයක. සුසිලාට පෙම්බැන්ද සුසිලා තමයි මේ අන්දරේගේ දියණිය. කොහොම වුණත් අන්දරේගේ එක පුතෙක් වනදාස බාල පුතයි ඉන්නවා. මේ අතරේ මිත්‍රයා තමයි ජාකොඩිස්. ඔවුන් කොළඹ ඇවිල්ලා පදිංචි වෙන්නේ කොළඹ මන්දිරයක. සුසිලාට ගමේ පෙම්බඳින්නේ සාර්ලිස්. හැබැයි මේ සාර්ලිස් තවදුරටත් ගැලපෙන්නේ නැහැ. මේක තවත් චිත්‍රපට වල තිබුණා. නමුත් මේ චිත්‍රපටයේ දෙක තවත් වෙනස් ආකාරයකට ගෙනෙනවා. කොළඹ සන්නිය චිත්‍රපටය ගැන මණික් සන්දරසාගර හැදුවේ වෙන අරමුණකින් වුණත් මම මුලිනුත් කිව්ව පරිදි මේ චිත්‍රපටය උපහාසයකට වඩා උනේ අපහාසයක්. හැබැයි කොළඹ සන්නිය නම් දෙකක් සහිත මුල්ම චිත්‍රපටය හැටියට අපිට සලකන්නට වෙනවා. කොළඹ සන්නිය ආවේ නිකන් නෙවෙයි. කමින් ස්වීට් කියලා ඉංග්‍රීසි නමයකුත් අරගෙන. මේ චිත්‍රපටය රූපගත කරන්නට මණික් සන්දරසාගරට ගත වෙලා තිබෙනේ දවස් 19. ඒ වගේම එවකට ඉංග්‍රීසි චිත්‍රපට සඳහා වෙන් කරන ලද කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි සිනමා හල සිංහල චිත්රපට ප්‍රදර්ශනයට ජාතික චිත්‍රපට සංස්ථාවේ නැවත හොත් එතකොට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ නියමයෙන් වෙන් කරන්නට සිද්ධ වුණා මේ චිත්‍රපටයෙන් පස්සේ. ඒ කාලේ මේ සුඛෝපභෝගී වායුසමනය කළ චිත්‍රපට ශාලා වූ කොළඹ මැජෙස්ටික්, රීගල්, එම්පයර්, ඔලිම්පියා,
ස්වභාවය වෙන සිනමාහල් වෙන් කරලා තිබුණා ඉංග්‍රීසි චිත්‍රපට සඳහා පමණයි. ඒවා මේ සිංහල චිත්‍රපට පෙන්වෙම නැහැ. හැබැයි සංස්ථාව නීතියක් ගෙනාවා මේ චිත්‍රපටවල වසරකට සති කිහිපයක් අනිවාර්යෙන් සිංහල චිත්‍රපටයක් පෙන්විය යුතුයි කියලා. ඒ අනුව ලිබර්ටි සිනමාහල මුල් වතාවට සිංහල චිත්‍රපට සඳහා වෙන්නුනේ මේ චිත්‍රපටය. ඒකට අමතරව එවදී තිබුණා මරදානේ සුප්‍රකට සිනමාහල ක්‍රවුන් සිනමාහල කියලා. අද නම් ඒ සිනමාහලේ තිබිච්ච සලකුණක්වත් සොයා ගන්නට නැහැ. නමුත් මෙච්චත් සිනමාහල එක වකවානුවක් අතිශය ජනප්‍රිය වුණා විශේෂයෙන් හින්දි චිත්‍රපට සම්බන්ධයෙන්. ගීත් වගේ චිත්‍රපටයක් අවුරුද්දකට වැඩි කාලයක් මේ සිනමාහලේ තිරගත වුණා. ඉතින් මේ හින්දි චිත්‍රපට සාමූලින්ම මේ අවදී නැත්නම් 1976 අවුරුද්ද වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අත්හිට වන්නට චිත්‍රපට සංස්ථාව තීරණය කළා. හින්දි කතා කරන අය අපේ රටේ නැහැ කියන කොන්දේසි යටතේ තමයි මේ අනාදිමත් කාලයක පෙන්වපු හින්දි චිත්‍රපටි පෙන්වීම නැවැත්තේ. මොකද චිත්‍රපටි නැරඹිය යුත්තේ අපි විසින් පෙන්වන චිත්‍රපට විනා තොපිට ඕනෑ චිත්‍රපට නොවන වගේ ඒවකට සිනමා බලධාරීන් තීන්දු කරපු හින්දා. ඉතින් ඒ අරදේ කොළඹ ක්‍රවුන් සිනමාහල එතෙක් හින්දි චිත්‍රපට සඳහා වෙන් කරපු හින්දි චිත්‍රපට පෙන්වපු ශාලාවත් මේ කොළඹ සන්නිය චිත්‍රපටෙන් සිංහල චිත්‍රපට සඳහා වෙන් වුණා. කොළඹ සන්නිය චිත්‍රපටය නිෂ්පාදනය කළේ තිරොන් ප්‍රනාන්දු. පසු කලෙක චිත්‍රපට සංස්ථාවේ භාර විෂය භාර ඇමතිදුරයට පත් වුණු ඔහු එම තනතුරට භාරපු මුල්ම චිත්‍රපට නිෂ්පාදකවරයා හැටියට වාර්තාවක් තැබුවා. පසු කලෙක චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදකවරුන්ට කිහිප දෙනෙකුනම මේ චිත්‍රපට සංස්ථාවේ භාර විෂය භාර ඇමතිදුරයට පත්වීමට වරම් ලැබුණ වර්තමානෙත් එහෙම සිද්ධ වෙලා තිබෙනවා. වර්තමානයේදී ආචාර්ය බන්දුල ගුණවර්ධන සම්මානීය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ඒ වගේම තිරොන් ප්‍රනාන්දු තමයි මුල් වතාවට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හැටියට කටයුතු කළා. චිත්රපට සංස්ථාව නමුදු විෂය භාරගත්තු අමාත්‍යවරයා බවට පත් වුණේ. ඔහු මේ චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඒ අතර වාරේ මොරටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට 1977 අවුරුද්දේ තීරී පත් වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මණික් සඳ්‍රසාගර. කතාවත් මණික් සඳ්‍රසාගරගෙන්. මේ චිත්‍රපටයේ තිර රචනය ලිව්වේ ප්‍රේමනාත් මොරායස්. ප්‍රේමනාත් මොරායස් අපේ සිනමාවේ පුරෝගාමී ප්‍රචාරක කළමනාකාරවරයෙක්. ඒ වගේම ඔහු සීගිරිකාශ්‍යප චිත්‍රපටයේ සමාධ්‍යක්ෂකවරයා වුණා. ඒ වගේම දෙමළ එච් වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒ වගේම ලාංකික සිනමාවේ මහා රූපණ වෛද්‍යකු වන සිනමා සක්වති ගාමිනි ෆොන්සේකා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරස්ට හඳුනාදීමේ ගෞරවය ලැබින්නේ ප්‍රේමනාත් මොරායස්ට. ඒ කැමරා අධ්‍යක්ෂණය කළේ කොළඹ සන්නිය චිත්‍රපටයේ ඩොනල්ඩ් කරුණාරත්න. සංස්කරණය කළේ ග්ලැඩ්වින් ප්‍රනාන්දු. චිත්‍රපටය සංගීතවත් කළේ සංගීත උපදේශක ලෙස කටයුතු කළේ නිමල් මෙන්ඩිස්. සංගීතය මෙහෙවූයේ සරත් ප්‍රනාන්දු. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධය කළේ ගරු මර්සලින් ජයකොඩි පියතුමානන්. මේ තනු නිර්මාණයේදී එකතු වුණා සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන් සහ ජයකොඩි පියතුමානන්ගේ එකතුවෙන් තමයි රේඛාව ඒ අපූර්ව ගීත නිර්මාණය වුණේ. මේ චිත්‍රපටයේ ආ ගීත හතරෙන් ගීත දෙකක්ම ජයකොඩි පියතුමානන් විසින් රචනා කරනු ලැබුවා. එසතත් එක ගීතයක් තිබුණා නෙළුම් පොකුරු වාගේ කැකුළු රතු වෙලා ක්ලරන්ස් විජේවර්ධන විසින් ගායනා කරනු ලැබුවා. ඔහු සහ සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම. ඒක තමයි මෙන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය කියන පදය ඇතුළත් වුණේ. එඩි ජයමාන්න විසින් ගායනා කරනු ලැබුවා ශ්‍රීමණී අපේ ලංකාවේ සිංහලයා ඉංගිරිසිංගේ සිරිතට වී පිරියා කියලා. මේ ගීතය එම්ඩි ඩේවිඩ් පෙරේරා විසින් තරණි ග්‍රමෆෝන් තැටියකට ලියපු ගීතයක් එකලත් එඩි ජයමාන්නයන් විසින් තමයි මේ ගීතය ගායනා කරනු ලැබුවේ. ඒ වගේම අනෙක් ගීතය තිබුණා දුම් දම දම දමය දුම් බර බාගය. ෆ්‍රෙඩි සිල්වා ඇතුළු පිරිස විසින් ගායනා කරනු ලැබුවා. එවගේම තව ගීතයක් තිබුණා හැමදාම රස විඳින්න කියන ගීත ෆ්‍රෙඩි සිල්වා විසින්ම ගායනා කරනු ලැබූ ගීතයක්. ශ්‍රීනි අපේ ලංකාවේ ගීතය දෙවතාවක්ම චිත්‍රපටයේ අවස්ථා දෙකකදී ඇතුළත් කරනු ලැබුවා. එකක් සුදු නෝනා කෙනකොට එළවලු ගෙනෙනකොට ගායනා කරා. පස්සේ වට්ටක්කා ගෙනෙනකොටත් තිබුණා. අර දුම්බර බර වාගේ ගීතයත් චිත්‍රපටයේ මුලත් අගත් අවස්ථා දෙකේදීම මේ චිත්‍රපටයට එකතු වුණා. චිත්‍රපටයේ නිෂ්පාදන සහායදායක වුණා ගාමිණී දිසානායක ඩී.ඩී. දාවරේ ප්‍රේමනාත් මොරායස්. චිත්‍රපටයේ දෙබස් රචනා කළේ ධර්මසිරි වික්‍රමරත්න. සහාය අධ්‍යක්ෂණය කළේ ඩී.බී. වර්ණසිරි.
Camera Sahenda Kuna Bandula Kure Ranjit Pereira Saha Ratna Siri, Nobat Ratna Siri. Sanskarne Sahaya Elmo Halliday Chitabade Vision Rupane Ebert Vijay Singh Kala Dekshane J. A. Vincent. Sabdu Paripalne S. Sarangaraja. Rasayanagara Katutu S. Tirunavu Karusu Vijaya Chitragare di Katutu Gali. Nishpadana Kalamanakaru Anura Disanayaka Aloke Padmasiri. Piris Chitabate Nishchala Chaya Rupa Gamini Vikrama Singh. Chitabate, Kolubide Liberty, Maradane Crown, Vellampite Rukmani, Narahim Puta Priyankara, Ratnapura Jyoti, Kagalde Tarsan, Vattala Samudra, Ratmalane Vijita, Migamaya Regal, Nugegoda Lavinia, Kalutara New Minerva, Gale Prince, Badule Kings, Karugastara New Sigiri, Ampara Vijay, Homagama Apsara, Matale Taj Mahal, Saha, Asu Ratnavali Ja, Alayana Cinema Shalavala, Tiragatuna. Kesevadat? Priyankara Cinema Hall in Narahim Peta Pavati, Dina Dhatuna Pamanai, Dragatuni. Adarat, Kolomba Narahim Peta me Cinema Hall, Godanagil, Tama Tivino. Etamai, Vartamani Narahim Peta, Alvidical Mavati, Tibina, Mahajan Banku, Godanagil Tamai, me, Parani, Cinema Shalava. Cinema Shalava, Banku Akbata Patu, Aitihasik Dulla Bavastal, Narahim Peta, Handi Tamai. Komunat Liberty Cinema Hale, Das Panahak Machitravate, Teragatavim, Suisesi, Avastava, Cadet, Saleke, Yutui. He do a English Chitravata Sandaha, Venkala, Tibuna Baby. Kolomba Sanniya. Sanniya give a mabidana, Sanniya can a leader, Krogiak, Emanatang, Patriana, Wasanga, they may have been Sanniya, Sanniya could not undertake any. Koi had with that, Machitravate, Dana Charata Nirupane, Kale, a cinema, Rajatun Katu, eh, whether at Lakuna Pibina. Etamai. Parampara Tunaka, Vikatan Aluan Tidinek, Machitrapati, Diaku. Palamena, Palavini Dasake, Mulma Dasake, Cinema Ranganet, Pipsen of Arambaka Vikatan Alu, Edi Jaman. Ean, why younger Devani, Vikata Javanika, with Ama Visister Charit Angan Alukubata Patu, Jobe Krama, Ilangatanata. Tunmania, he had ever the second Janapre Vikatan Aluan and Bata Patuna, Freddie Silva. Mea, it Ama Dulaba Stavak. Tamai, Machitapate, Rangani, this is Tuni. Parampara Tunak, Vikaran Aruan Tidene, Machitapate, Pradhana Charite, Nurupanekala. Eva Gema Yavadi, the cinema out of PVC, Gita Kumara singer, Mehi, and Pembati Gay Charite, Nurupanekarum Labua. Denevaka Hamine, Daya the Alvis, Kirthi Karunarathna, Shanthi Lekha, Palitha Senarath Yapa, Machitapate, Charita Nirupanekala, Eva Gema, Pujitha Mendis, Don Sirisena, Jenny Finifrida, Malcolm Andre, Lucky Vikramanayaka, Sunil da Silva, Daya Pereira, Dharmasri Vikramaratna, Ebert Vijay Singha, W.M. Meththananda, Jayalath Panandu, Ina Nenazar, Commodore Walter D. La Mayer, some Major Eustace Fonseca, Machitapate, Charita Nirupaneka, Lulebua. Yap, Machitapate, Lama Charita Kale, Ara. Under a Balabutrea is Rangapa, Natamutamai, Tamasupra de Vasitrapati Aram Bedikane, Manik Gana Pasukalika, English in Kane Fathers Kakastro and Kira, Mikane, Pali the Senorata, Pahu, the Mataka Akali, Miagia, Jatika Rupahani, Sanstavi, Credanci, Padahania had it, Katu the Kermin, which is Tramadi, Vediku, had it a Sarakun Parakramin, who Jivatune, Evakata, Machitrapati Rangapati, Korbana the Mahavidali. Passionistry, Sissi, Eva Gamer, oh, Supercatarangan Vidi, Nia Pesinama, Mithania, the Nevakahan, Munubrana. Kesweda, Kolomba Sanniya coming sweet.